අයිබෝන් සුබ වාසනාවන්ත නිරෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවසේදීත් ආරම්භ කරනවා සඳුදා පියොම්බෙල මේ විදිහට. ඉතින් ජීවිතේ දවසින් දවස කාලයත් එක්ක ලොකු සටනක් අපි යෙදෙන්නේ. ඒ යෙදෙන කාල සීමාවේදී ජීවිතේ අපිට යම් දේවල් යහපත් දේවල් උදා කර ගැනීම තමයි අපි ඔබ හැමෝගෙම එකම බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ඒ යහපත් දේවල් එකතු කර ගන්න බලාපොරොත්තු වෙන ගමනකදී අපි හිතනවා සමහර දේවල් අපේ ජීවිතයට ලැබෙන්නේ වාසනාවකට කියලා. හැබැයි සමහර දේවල් නොලැබෙන්නේ අපි හිතනවා වාසනාවට කියලා. ඔහොම හිතන අතරතුරේ පොඩ්ඩක් හිතලා බලන්න වාසනාවට වඩා අපිට ජීවිතයේදී දේවල් ලැබෙන්නේ අපේ කැපවීම සහ උත්සාහයත් එක්ක. ඒ නිසා ඔබත් වාසනාව එනකන් කියලා කාලය ගත කරන්නේ නැතුව අද දවස බොහොම කැපවීමෙන් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරන්න. එතකොට ජීවිතයේ යහපත් දේවල් ළඟා කරගන්න අපිට නිසකින්ම පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා ජීවිතයට හොඳ දේවල් ලබා ගන්න හොඳ උත්සාහයක ඉන්න. එතකොට හැමදාමත් වගේ අපිට ජයග්‍රහණයම තමයි ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කැපවීම උත්සාහයත් එක්ක යන වාසනාවක ගමනක් තමයි ජීවිතය අපි ඉදිරියට යන්නට ඕන. ඒ ගැනත් මතක තියාගෙන අද දවසේ වැඩ කටයුතු බොහොම සුබවාදීව ආරම්භ කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. අද සඳුදා අපේ පියුම්මිලේ පෙළ ගැස්ම ඔබ වෙනුවෙන් මතක් කරන්නයි දැන් අපි සූදානම් වන්නේ. සුබ දවස විශේෂාංගය තුළින් අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙනවා වාස්තු විද්‍යාවට අනුකූලව ජීවිතය හැඩගස්වා ගන්න කොහොමද සහ ජීවිතය සාර්ථක කරගන්නට වාස්තු උපදේශ කොහොමද අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කියලත් අද අපි ඔබව දැනුවත් කරන්න සූදානමිනුත් ඉන්නවා. ඒ වගේම තමයි අද අපි ඔසප් චක්‍රයේ තියෙන අක්‍රමිකතා පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඔබව දැනුවත් කරන්න සූදානම්. මොනවද තියෙන ප්‍රතික්‍රමයන් ඇයි ඒ විදිහට අතිවන්න හේතු කාරණා බවට පත් වෙන්නේ කියලත් ඔබව දැනුවත් කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා අද නිරෝගී සුව විශේෂයෙන්ම දැනුවත් වීමෙන් ඔබව දැනුවත් කරන්න අපි සූදානම් ඉන්නුත් ඉන්නවා. ඉන්න අනතුරු අපි සූදානම් වෙනවා රසායන විද්‍යා දේශකවරයෙක් සම්බන්ධ කරගෙන. දරුවන්ට 2023 වසරේදී උසස් පෙළ හදාරන කෙනෙක් නම් කොයි ආකාරයෙන්ද මේ දේවල් පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ සහ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට අවස්ථාව ලැබෙන්නේ කොහොමද කියලත් ඔබව දැනුවත් කරනවා. ඒ වගේම තමයි හැමෝටම තියෙන ලොකුම ගැටලුවක් තමයි කුරුලෑ ආසාදන. ඒ නිසා අපි වියලසමකට සුදුසු වන ආකාරයේ කුරුලෑ ආසාදනයන් සඳහා සත්කාරයකුත් ඔබ වෙනුවෙන් කියලා දෙන ගමන් ඒ අනුව කුරුලෑ ආසාදන තත්ත්වයන් වළක්වා ගන්න කොහොමද කියලා වගත් අද අපි ඔබව දැනුවත් කරනවා. උදෑසන 10 වෙනකන් තමයි මේ විශේෂාංගෙනුත් එක්ක ඔබට එකතු වෙන්න අවස්ථාවක් සැලසෙන්නේ. අපි ආරම්භ කරනවා අද මුල්ම විශේෂාංගය. සුබ දවස. සුබ දවස තුළින් ජීවිතය යහපත් කරන්න සතුට සෞභාග්‍ය ළඟා කරගන්න තමයි අපි හැමදාම ඔබට උපදෙස් ලබා දෙන්නේ. අදත් අපි සූදානම් ජීවිතය යහපත් කරන්නට ඒ සතුට සෞභාග්‍ය ළඟා කරගන්නට මොනවද අපි කරාගන්නට ඕන සහ වාස්තු විද්‍යානුකූලව අපි නිවසක් නිවැරදිව දිශානුව කොහොමද සකසගන්නට අවශ්‍ය වෙන්නේ සහ එතනින් ගිහම අපි විවිධ වූ කාරණාවන් පිළිබඳ සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. ඒ මොනවා සම්බන්ධයෙන් ඒ විතරක්ම නෙමේ අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නෝ වත්පිළිවෙත් මොනවද කියන වගත් ඒ කටයුතු වෙනුවෙන් කරන්නට අවශ්‍ය වෙන. එහෙමනම් අපි බොහොම ගෞරවණීයව පිළිගන්නවා හැමදාමත් වගේ සඳුදා පියොම්බෙලේ අද සුබ දවස විශේෂාංගය වෙනුවෙන් ප්‍රවීණ ජෝතිර්වේදී හා ගෘහ වාස්තුවේදී කැලම් ගුණතිලක මහත්මයාව. අයිබෝන් කැලම් මහත්මයා. අයිබෝන් සුබ උදෑසනක්. කැලම් මහත්මයා එකතු වෙනවා ඔබට පුළුවන් සජීවීව එකතු වෙන මේ පැත්තට මැදිරියට දුරකථන නැමැතුමකුත් ලබා දෙන්න ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න. සුපුරුදු පරිදි ඔබ දන්නවා කැලම් මහත්මයා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වත් පිළිවෙත් පිළිබඳ ඔබව දැනුවත් කරනවා මොනවද කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් පිළිබඳ දැනගන්නට ඔබ කැමති නම් දුරකථනයෙන් එකතු වෙන්න ඔබට අවස්ථාව තියෙනවා 0115 299 299 0115 299 299 කියන මැදිරියේ දුරකථන අංකය ඔස්සේ. කැලම් මහත්මයා ජීවිත යහපත් කරන්න තමයි අපි වාස්තු විද්‍යානුකූලව හැමදාම උපදෙස් දෙන්නේ. මම කැමති අද මාස්ෘකාව ඔබතුමාම ප්‍රවිෂ්ටයක් ලබා ගන්නවා නා. ඔව් දැන් සාමාන්‍යයෙන් ගත්තහම අපි කිව්වොත් එහෙම ජීවිතේ යහපත් භාවයකට පත් කර ගැනීම. එහෙම නැත්නම් දියුණුව සාමයේ සතුට කියන කාරණාවලට යොමු වීම කියන කාරණාව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි හිතමු
ඔබේ ජීවිතේට පිළිවෙල කියන කාරණාව කොච්චර වැදගත් වෙනවද කියන කාරණාව ඔබ කල්පනා කරලා බලන්න. සමහර ගෙවල් තියෙනවා කොච්චර අස්කරත් ඒවා අස්පස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. උදේ අස් කරපුවාම දවල් වෙනකොට ඕනෑවට වඩා හැදි වෙනවා. මම මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 4 5 විතර දරුවෝ ඉන්න ගෙවල්ම නෙවෙයි. මොකද මේ ගෙවල් නම් කොයි කාලෙට කොහොම කරත් මොනතර වාස්තු තිබුණත් ඒවා හැදි වෙනවා. ඒ දරුවෝ හැදි කරන්න ඕන. ඒකට තමයි දරුවෝ ක්‍රියාකාරී වෙන්නේ. මම කියන්නේ එහෙම නෙවෙයි. සමහර කාර්යාල තියෙනවා. සමහර තමන්ගේ ඔෆිස් කාමරේ සමහර ගෙදර තියෙනවා. ඒ ඔෆිස් කාමරේ වෙන්න පුළුවන්කම පවතිනවා. සමහර තැන්වලදී ගෙදරවල් කොච්චර කරත් අපි කියනවා දවස් 2 3ක් නිකන් හිටියේ නැත්නම් එහෙම බැරිලාවත් ගෙදරින් එළියට පොඩ්ඩක් ගිහින් ආවොත් ඒක බොහොම මකුළු දැල් බැලිලා වැටිලා බොහොම කොළ හැලිලා මහා අඳුරුප් ගතියක් එකපාර පේන්න පටන් ගන්නවා. සහ සමහර ගෙවල් වල ඉතා ඉක්මනින් දූවිලි ගතිය මකුළු දැල් ගතිය එන්න පටන් ගන්නවා. අපිලිවෙල වීමේ ගතිය පෙන්නුම් කරනවා. කිසිම වෙලාවක පිළිවෙලකට තියාගන්නට නොහැකි වෙන තත්ත්ව පවතිනවා. ඒතකොට මෙන්න මේ තත්ත්ව වාස්තු විද්‍යානුකූලව ගත්තොත් එච්චර හොඳ දෙයක් නන් නෙවෙයි. මොකද එහෙම වුණහම පුද්ගල මානසිකත්වයටත් ඒක බලපානවා වගේම ඒක ආර්ථිකයටත් යම් ප්‍රමාණයකට බලපෑවෙනවා. අපි කතා කරලා බලමු කොහොමද මේ හැඩිවීම කියන කාරණාව කොහොමද ආර්ථිකයට බලපාන්නේ කියන කාරණාව සහ ඒක මානසිකත්වයට බලපාන්නේ කියන කාරණා ටිකත් අපි අද දවසේ කතා කරනවා. ඒ විතරක් නෙවෙයි ඇත්තම ගත්තොත් එහෙම යම් යම් මේ හැඩිවීමත් එක්කලා සිද්ධ වෙන්න පුළුවන් කාරණා කීපයක්. අපි වාස්තු විද්‍යානුකූලව ගත්තොත් වාස්තු විද්‍යානුකූලවත් මේකට ඇති වෙන්න පුළුවන් හේතු තියෙනවා. තව සමහර ලාවට මේකට ගුප්ත විද්‍යානුකූලව යම් කිසි බලපෑම ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. තවත් වෙලාවකදී මේක කේන්ද්‍ර සටහන අනුකූලවත් මේක සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ තුනම අපිට සමපාත කරගන්න පුළුවන් වුණොත් අපිට මේක සිද්ධ වෙලා තියෙන වාස්තු විද්‍යානුකූලවද එහෙම නැත්නම් මේක අමනුෂ්‍ය බලපෑමක් හෝ ගුප්ත බලපෑමක් නිසාද එහෙමත් නැත්නම් මේක කේන්ද්‍රහණේ යනවා යම් කිසි අශුභ මහදසාවක් නිසා ඇති වෙන කාරණාවක්ද කියන කාරණා. ඒතකොට මේ සියල්ලෙන්ම කොහේ හෝ දැනකින් මේක සිද්ධ වෙනවා නම් ඒක අපේ ආර්ථිකයටයි බලපාන්නේ නිසා දැන් අපි උදාහරණයකට අපි නිකන් හිතමු. අපි අපේ කාර්යාලයේ අපි නැත්නම් අපේ නිතර නිදන කාමරේ අපි තියෙනවා නිරිත පැත්තේ. අපි හැමදාම කියන කාරණාවක් නිරිත පැත්තේ තියන්න කියලා ප්‍රධාන නිදන කාමරේ. ඒතර ප්‍රධාන නිදන කාමරේ නිරිත පැත්තේ මේක තියෙනකොට අන්න ඒ නිරිත පැත්තේ තියෙන කාමරය අපි හිතමු නිතර මේ ඇඳේ නිතර ඇඳ යට අපි හැමදාම කියන දේ තමයි ඇඳ යට ඕනට වඩා දේවල් දාන්න එපා කියන එක. ඇඳ යට ඕනට වඩා දේවල් දාපුවාම වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි ඇඳ යට අපිට අස්පස් කරන්න බැරුව යනවා. මකුල් දැල් වැටෙන්න පටන් ගන්නවා. දූවිලි වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අශුභ ශක්තියින් කියන දේවල් නැත්නම් මයිනස් එනර්ජි නැත්නම් ඍණ ශක්තිය කියන දේවල් අපිට මේ ඇඳ යටට එකතු වෙන්න පටන් ගන්නවා. ඇඳ යට දූවිලි තිබුණාම ඇඳ යට මකුළු දැල් තිබුණාම ඒව මූලික වෙනවා. ඊටත් වඩා වෙනවා මේක යටට යකඩ වගේ දේවල් දාපුවාම මේක හරහා ශක්තිය ගමන් කරවල මේක තියන්න බැරි වෙනකොට මොනවද අපිට වෙන්නේ? ඒකෙන් අතුරුඵල. අතුරුඵල තමයි අපිට ඒකෙන් සිද්ධ වෙන කාරණාව එකක් අපි හිතමු දූවිලි තිබුණා කියලා අපි මේක ඇඳ යට. ඒතර ඇඳ යට දූවිලි තියෙනවා නම් ඒ කියන්නේ ඔබගේ ජීවිතයට පුංචි 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 අසුභකාරී මානසික පීඩාවන් එනවා. මේ ජීවිතයට කියලා කියන්නේ විවාහයට සහ ආර්ථිකයට. මොකද අපි ප්‍රධාන නිදන කාමරෙන් කතා කරනවා විවාහය, ප්‍රධාන නිදන කාමරෙන් කතා කරනවා රැකියාව, ආර්ථිකය, වෙළඳ ව්‍යාපාර කටයුතු. ඒතර මේ නිරිත කාමරයේ තියෙනවා මේ කතා කරන්නේ ප්‍රධාන නිදන කාමරේ නිරිත තියෙනවා කියන හිතාගෙන. එතන මේ දකුණු දිග නැත්නම් නිරිත දිශාවේ තියෙන කාමරයේ ඇඳ යට ඔබගේ දූවිලි වැඩිපුර වැඩි වෙනවා කියලා කියන්නේ ඔබට තමන්ගේ මූලික ඉලක්කයට වැඩියෙන් කාලය මිඩම් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. යම් යම් අනවශ්‍ය දේවල් වලට කාලය මිඩම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ මතක තියාගන්න ඔබගේ ඇඳ යටට ප්‍රධාන ඇඳ යටට නිතර මකුළු දැල් එනවා නම් මේ ඇඳ යට අපි කියන්නේ සාමාන්‍යයෙන් පොඩි මකුළු දැල් දෙකක් කොහොමත් එනවා. එහෙම නෙමෙයි. සමහර ලාට සතියක් මකුළු දැල් කඩන්න බැරුණොත් එමේ හිතාගන්න බැරි තරමට මකුළු දැල් ප්‍රමාණයක් මේ ඇඳ යට බැඳෙනවා නම් ඔබ මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි අනිවාර්යයෙන්ම මේකට ගුප්තමය දෝෂයකුත් මේක ඇති වෙන්න පුළුවන්. ඉස්සලාමම කිව්වා බොහොම පැහැදිලි වාස්තුමය තමයි තත්වය තමයි දූවිලි සහ පොඩි මකුළු දැල් ටිකක් නම් අනපේක්ෂිත විදිහට දූවිලි වලට සාපේක්ෂව මකුළු දැල් වැඩි නම් එතනදී ඔබට යම්කිසි ගුප්තමය දෝෂයක් ඒක ඔබගේ ව්‍යාපාරයට වෙන්න පුළුවන්, ඔබගේ නිවසට වෙන්න පුළුවන්, ඔබගේ වෘත්තිමය කටයුතු නිසා කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් කරපු දෙයක් වෙන්නට පුළුවන්කමකුත් පවතිනවා. ඒකෙන් ඔබට ලැබෙන අශුභ ප්‍රතිඵලය තමයි ඔබට රාත්‍රියට නිින්ද නොයාම වගේ දේවල්, විශේෂයෙන් රාත්‍රී 12ත් 3ත් අතර වෙලාවක අනපේක්ෂිත ආකාරයට ඇහැරෙන්න පුළුවන් ගති ලක්ෂණ. ඊළඟට ඔබට වෙන්න පුළුවන් ඔබගේ ආර්ථික කටයුතු නැත්නම් අපේ රැස්සාව පවත්වාගෙන යනකොට බාධාකාරී ස්වභාව ඇතිවීම ආදී දේවල්. එතකොට මේ වගේ අපිට කෑලි කෑලි මෙහෙම බලන්න ගියාම පොඩි 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 දේවල් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ පුංචි දේට පුළුවන් සමහරවිට ඔබගේ ජීවිතේ අනිත් පැත්තම හරවන්න. ඒ ජීවිතය ලස්සන කරගන්න තමයි අපි නිරන්තරයෙන් උපදෙස් ඔබට ලබා දෙන්නේ. අපිට කැලොම් මහත්මිය දුරකථන ඇමතුමක් තියෙනවා. පත්මිනී මහත්මිය අපිත් එක්ක දුරකථනයෙන් එකතු වෙනවා. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන්.
දුවගේද පුතාගේද ජන්ම පත්‍රය පුතාගේ හරි අපිට කියන්න උපන් දිනේ උපන් වේලාව ජන්ම පත්‍රේ 86 දෙවෙනි මාසේ 27 වෙනිදා හරි දිශ්‍රිකේ කොහෙද හරි විශේෂයෙන්ම දැනගන්න ඕන මොනවද පුතාගේ ජන්ම පත්‍රය පිළිබඳව හරි අපි බලමු කොහොමද කියලා 1986 පෙබරවාරි 27 ලග්න තුලාද අපි මේ කතා කරන වෙලාවේ නම් දරුවට යන්නේ බ්‍රහස්පතිගේ මහදසා කාල පරිච්ඡේදයක් බ්‍රහස්පතිගේ මහදසාවක සඳුගේ අන්තරයක් තමයි යන්නේ බ්‍රහස්පතිගේ මහදසාවක සඳු අතුරු දසාවක් ගමන් කරනවා බ්‍රහස්පතිගේ මහදසාවක සඳු ඔව් මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තහම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ආර්ථිකමය වශයෙන් ගත්තොත් නම් විදේශගත වෘත්තීය කටයුතු එහෙම නැත්නම් ජලයේ දියරමේ දේවල් රසායනික සම්බන්ධ කටයුතු ආදී කටයුතු වලින් ආර්ථිකය දියුණු කර ගැනීම හැකියාව සහ ඊට අදාළ කළමනාකරණ හැකියාව ආදී දේවල් වලටත් මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව හොඳයි. තද නරකක් කියන්නේ අපි නැත්නම් ඒ රාෂ්ට්‍රකමය තත්වයේ ගත්තත් හදබල ආකාරයට ඒ රාෂ්ට්‍රක ස්වභාවයක් නැහැ. බ්‍රහස්පති ග්‍රහය සිකුරු රවිත් එක්ක තැන්පත් වෙලා පවතින්නේ බ්‍රහස්පතිගේ මහදසාව 2026 ජනවාරි වගේ වෙනකම් යනවා. 2026 ජනවාරි වගේ වෙනකම් දරුවට වෘත්තීය කටයුතු තුළින් දියුණු වීමේ හැකියාවක් සාපේක්ෂව ගත්තාම තියෙනවා. බ්‍රහස්පතිනේ රාහුගේ නක්ෂත්‍රයක ඒ නිසා ඒ හරහා දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම පෙර පින ඉස්මතු කර ගන්නත් අධ්‍යාපනික කටයුතු සහ විවාහ දරුවන් සම්බන්ධ කාරණා දිනු කර ගන්නත් පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේකේ දෙවැන්නේ තියෙනවා කුජයි සෙන්සුරු කියන ග්‍රහ යෝගයක්. මේකේ කුජ ගත්තොත් අත්‍තර මාංශක 21යි සෙන්සුරු අංශක 15යි ඉතින් අංශක 6යි. කියන්නේ කුජ ශනි කියන එක සාමාන්‍යයෙන් ගත්තොත් බොහොම යෝග වීමක් විදිහට මේක පෙන්눔 කරනවා. ඒ නිසා කුජගේ සහ සෙන්සුරුගේ බැල්මක් දෙවැන්නේ වැටී පැවතීම කියන කාරණාව ඔබගේ ආර්ථිකය සම්බන්ධ කටයුතු වලදී ගන්න තීන්දුව తీරන වරදින්න විවාහයේ පෞල් ජීවිතයේ සම්බන්ධ කාරණාවලදී මත ගැටුම් කාර්ය ස්වභාව නිර්මාණය වෙන නිසා ඒ ආශිත ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙන කියන විවාහයේ සම්බන්ධව බාධාකාරී ස්වභාව ක්‍රියාත්මක වෙන්න හේතුවක් බවට පත් වෙන්න පුළුවන් ආර්ථිකය සම්බන්ධව බාධාකාරී තත්ත්ව හේතුවක් වෙන්න පුළුවන්කමක් පවතිනවා ඒ වගේම අපි කියනවා අර ටිකක් කටකාර එහෙම නැත්නම් ටිකක් හඬුවට බර කියලා කියන්නත් බෑ නමුත් ආවේගශීලී ස්වභාවයක් වගේම ඕනම කෙනෙක් එක්ක ඕනම දේක් තර්ක කරන්න පුළුවන් හැකියාව ශක්තිය වගේ තියෙනවා සමහර තැන්වලදී මේ ඕනට වඩා තර්ක කිරීම කියන කාරණාව ආර්ථිකමය සහ සමාජීය වශයෙන් ඉස්සරහට යන්න එක බාධාවක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒගෙන සැලකිලිමත් වෙන්න පුළුවන්කම පවතිනවා නම් මේ බ්‍රහස්පතිගේ මහදසාව යන්නේ තද බලේ පීඩාකාරී ස්වභාව නැති වුණත් ශ්‍රී මහා බෝධියට අටපිරිකර පූජා කරන්න පුළුවන්කම පවතිනවා නම් ඒක ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම බ්‍රහස්පතින්ද දවස් 9ක් රාත්‍රී 8ක් 9ක් අතර වේලාවක එළිඟි තෙල් පහන් 9ක් පත්තු කරලා කහපාට මල් ටිකක් පූජා කරලා කහපාට කොඩි 4ක් බෝධි 4 කොණේ පළඳලා බෝධි පූජාවක් පවත්වන්න අදිෂ්ඨාන කරගන්න තමන්ගේ වෘත්තීය කටයුතු සහ තමන්ගේ ආර්ථිකමය කටයුතු සෞභාග්‍යමත් මට්ටමකට ගන්න කියලා. මොකද හේතුව 2026 ජනවාරි වලින් පස්සේ මේ දරුවට ආරම්භ වෙන්නේ සෙන්සුරුටයිදී මහදසාවක්. ඒ නිසා සෙන්සුරුගේ මහදසාව එන්න කලින් අපි ආරාධනා කරනවා ආර්ථිකය යම් ප්‍රමාණයකට හෝ ස්ථාවර කරගන්න කියලා. ඔය විදිහට තමයි ඒ තොරතුරු ඔබටත් පුළුවන් සජීවීව එකතු වෙන්න 01159299 කියන මැදිරිය දුරකථන අංකය ඔස්සේ අපි අද විශේෂයෙන්ම සුබ දවසින් ඔබ දැනුවත් කරන්නේ මේ පිළිසිදු කම නැත්තම් පිළිවෙල කොතරම් වැදගත්ද අපිට අපේ ජීවිතයට ඒ සුබ ශක්තියන් වර්ධනය කරගන්නට කියන කාරණිය. කැලු මහත්මයාට කලින් කිව්වනේ මේ මකුණදල් කතාවක් කිව්වනේ දැන් සමහර ගෙවල් වල මතයක් තියෙනවා මකුණදල් කඩන්න හොඳ දවස් තියෙනවා කඩන්න සුබ නැති දවස් තියෙනවා. ඒක ගැනත් අපි ڇුට්ටක් කතා කරමුද දැන් සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් අපි අද කඩන්න හොඳයිද එහෙම කියලා දිනයක් තියෙනවද කියලා එහෙම තියෙනවද දැන් ඔකේ සාමාන්‍ය සම්මතයක් හදලා තියෙනවා අඟහරුවාද සිකුරාද දවස්වලට ගොඩක් වෙලාවට මේ වගේ වැඩවල් කරන්නේ නැහැයි කියන කාරණාව ඊළඟට සෙන්සුරාද දවසත් සාපේක්ෂව ගත්තාම ඔය පිළිවෙල සම්බන්ධ කාරණාවට අතිශය වැදගත්. ඔබ දැන් ඔය ගෙදරවල් වල ඉන්න ගොඩාක් අය සමහරවිට සෙන්සුරාද දවස තමයි හෝ ඉරිදා දවස තමයි ඒගොල්ලන්ට ගෙදර වැඩක් කරගන්න පුළුවන් කාල දවස බවට පත් වෙනවා. නිමාඩු හම්බ වෙන දවස. හැබැයි මතක තියාගන්න සෙන්සුරාදට අස් කරන්න පටන් අරගෙන ජීවිතේට ලේසියකට අස්පස් කරලා ඉවරයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අස්පස් කිරීම ඇතුළෙම බොහොම පැහැදිලිව ආයෙත් හැදිවීමක් කියන කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ අස්පස් කරලා ඉවර වෙලා වැඩි කාලයක් යන්න කලින් අපිට ඒක හැදිවීමකට ලක්වීම ඉඩ කඩක් පවතින නිසා අස්පස් කිරීමක් වගේ දෙයක් කරනවා නම් ගොඩාක් හොඳ දවසක් තමයි මේ සූර්යයට අයිති නැත්නම් රවිට අයිති ඉරිදා දවස අස්පස් කිරීම ආරම්භ කරන්න හොඳ දවසක් විදිහට අපිට ගන්න පුළුවන්. සෙන්සුරාද දවසක උත්පත්ති ලැබුව කෙනෙක්ට වුණත් අස්පස් කිරීම සම්බන්ධව ගැටලුකාරී ස්වභාව තියෙනවා. අපි තුමු සාමාන්‍ය මායිකයේ කේන්ද්‍රයේ සමහරලාට කියලා ඔබ නොහිතනවා වෙන්න පුළුවන්. ඔබ බලන්න ඔබ ඉපදිච්ච දවස කවද්ද කියන එක. ඉපදිච්ච දවසකුත් තියෙනවනේ අපි කව උපන් දින
දිනෙත් එක්කල එනවා දිනය කියලා එකක්. එතකොට අන්නේ මේ දිනය, මේ දිනය රවි රවිටා ඉරි දවසක්, ඒ කියන්නේ සඳුදා ඉරිදා සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙන්සුරාදා ඔය ආකාර වශයෙන් එනවා. එතකොට ඔබ ඉපදිලා තියෙන සෙන්සුරාදා දවසක නම් ඔබට ගොඩාක් වෙලාවට ඔබගේ අවට පරිසරයේ අස්කර ගන්න ටිකක් අමාරුයි. හැදි වෙන ගතිය ටිකක් වැඩි. ඔබ ටිකක් උත්සාහයෙන් සමහරලාට අස්පස් කර ගන්න දරනවා වෙන්න පුළුවන්. නමුත් ස්වභාවිකව ඔබ ඉන්න පරිසරයේ නිතර හැදි වෙනවා, නිතර අස්පස් කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඊළඟට තව එකක් තමයි අපි කිව්වොත් ඔබ ඉපදලා තියෙන ඉලක්කම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අංක 4 ඉලක්කමක් නම් ඒ කියන්නේ 22 4 වෙනිදා 13 වෙනිදා 31 වෙනිදා වගේ දවසක නම් ඔබ ඉපදලා තියෙන්නේ ඒත් ඔබවට පරිසරය නිතර හැදි වෙනවා නිතර නිතර බඩු ගොඩාක් දේවල් ඔබට අවශ්‍ය වෙනවා ඉතින් ඉක්මනට අපි කියමු ටික වෙලාවක් යනකොට දැන් දැන් කතුරක් ඕන නැහැ ඒ වැඩේ ඉවර කරලා ඉවරනට තව මාකර එකක් ඕන නැහැ දැන් බඩු මුට්ටු ගොඩක් පාවිච්චි කරන සිදුන එක වෙලාවක් ඇතුළත එතකොටත් ඒවට පරිසරය හැදි වෙනවා सचिनी महात्मिया पिता के कहते हैं आई बुआन हरी बुआन हरी आप इतने क्या नो बलागन कमाई नों हरी क्या नो पांडी ने सहा उपान वेलाव एकदा एकदा नमस्ती अनु तुम्हें डोला खाई पहलवे हरी सावसा तुनाई निश्चित हरी सावसा तुनाई निश्चित डिस्ट्रिक्ट के को है ना सचिनी ඔබ තුමියගේ දම ජන්ම පත්‍රය. ඔව්. හරි. විශේෂ කාරණයක් තියෙනවද දැනගන්න? රැකියාව සම්බන්ධව තමයි දැනගන්න ඕනි කොයි වගේ රැකියාව කන්දේවිද රාජ්‍ය සේවයේද? හරි. මේෂ ලග්නයේද? ඔව්. රයිට්. මේෂ ලග්නයේ 10 යනාධිපතියා සෙනසුරු ඉන්නේ නම් 11 වෙන්නේ කුම්භ රාශියේ. ඒ වගේම 2018 ඉඳලා ඔබ තුමිට රාහුටයිති මහදසා කාල පරිච්ඡේදයක් යනවා. එතකොට මේ රාහු ඉන්නේ අටවැන්නේ රවි බුධ සිකුරුත් එක්කලා. සාපේක්ෂව ගත්තහම රවි බුධ සිකුරු රවි බුධ සිකුරු රාහු කියන ග්‍රහයෝ මේ අටවැන්නේ තැන්පත් වීම කියන කාරණාව ඒ තරම්ම සුබ කාරණාවක් විදිහට අපිට කියන්න බෑ. අනිත් එක අපි මේ කතා කරනට යනවා රාහුටයිති මහදසාවක ගුරුගේ අන්තරයක්. එතකොට රාහු මහදසාවක ගුරුගේ අන්තරයක් කියලා කියන්නේ ඔව් මේ කාල පරිච්ඡේදයේදී නැත්නම් අපි ගත්තොත් එහෙම වෘත්තිමය වශයෙන් රැකියාව ලැබීමේ භාග්‍ය කියන කාරණාව නැතුව නෙවෙයි. හැබැයි වැඩි කාලයක් එක දිගට එක තැනක රැකියාව කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව තමයි ඔබට ගැටලුවක් එන්නේ. ඒ කියන්නේ නිතර රැකියාව වෙනස් කරන්න හෝ මේ රැකියාව පිළිබඳව කලකිරීමක් ඇතිවීම ඉඩකඩක් එහෙම නැත්නම් රැකියාව නිසා ඇවිදින්න සිද්ධ වීම ඉඩකඩක් පවතිනවා. ඒ කියන්නේ ඔබට රැකියාවක් ලැබුණොත් විශේෂයෙන්ම රාජකාරක රවි රාහුත් එක්ක අටවැන්නේ ඉන්නේ. ඒ නිසා රැකියාවක් ලැබුණොත් සමහරවල් ටිකක් දුර බැහැර ප්‍රදේශයක නිතර ටිකක් ඇවිදින්න සිද්ධ වෙන නැත්නම් අපි කියන ගමනාගමනය සඳහා නම් කිසි වැඩි කාල පරිච්ඡේදයක් යවන්න සිද්ධ වෙන අන්න එහෙම වෘත්තියකට भौद्गलिक अंशेट व्यापार संबंध उम बहुम पहासुंग धन उत्पादने करगा टीका आर्थिक इतिरीकान लंगपातक होनी आकार सह संबंध पुलवांक पावती नमूद मे राहुगे बलपैम मेतन पेहदिवतीनवासा वृत्ति मे लभीम वगेम इव पवत्वाग न्याय पिलिबंधव नितर नितर वबट बाधाकारी स्वभाव्या अतिवेवी इकट हेतु राहु तमय राहु इन्नी अटवेन्नी अटवेन्नी किलाकिन मारकिस्तानेम कडल कपल कर्णिस्तान यथोट हेमति से मे एक लग्ने अट किलकिन षष्ठ अष्टम दोष अतियनो इन मे षष्ठ අෂ්ටම දෝෂේ නිසා එතකොට අනිවාර්යයෙන්ම ඔබගේ කයට මහන්සියක් වෙහෙසක් දැරෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. නිසා මේ කාල පරිච්ඡේදයේදී ඔබට මේ රකියාව නිසා වතුර බොන්න බැරි වෙන්න පටන් ගන්නවා. يعني ජලය බොන පානය කිරීම සම්බන්ධ ගැටලු ඇති වෙනවා. එතකොට ඔබගේ කොන්ද තුනටි ආශිත රෝගී තත්ත්ව වගේ දේවලුත් ඒ නිසාම ඇති වෙනවා කියලා පෙන්වුම් කරනවා. රාහුගේ මහදසාවෙත් මේ පීඩාව දුරු කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් විශේෂයෙන්ම කාගේ හරි කේන්සර් අහනක මේ වෙලාවේ අපි ගවලන
මේ බලන් ඉන්න අපේ සියයට වැඩසටහන බලන් ඉන්න කෙනෙක්ගේ රාහු මහදසාවක් කාටරි ගත කරනවා නම් බොහොම පැහැදිලිව බලන්න රාහු මහදසාවක් යනවා නම් එහෙම නැත්නම් රාහු අටවැන්නේ තැන්පත් වෙලා ඉන්නවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා gedara nirita පැත්තේ වැටකේය පැලයක් හිටවන්න nirita පැත්තේ වැටකේය පැලයක් හිටවන්න ඕන කියලා අපි හැමදාම කියනවනේ හැබැයි මේකේ තව පොඩි න්‍යායක් නෝ ඒකත් අපි කියන්න සාමාන්‍යයෙන් කියන්නේ නැති එකක් මේ nirita පැත්තේ දින වැටකේය පැලේ හිටවන්න අවශ්‍ය වෙන්නේම පැහැදිලිවම ඔබගෙ රාහු ඉන්නේ මොන රාශියේද කියන එක බලලා දැන් අපි වමු මේ මෙතුමේගෙ රාහු ඉන්නේ මොන රාශියේද කියලා මෙතුමේගෙ රාහු ඉන්නේ වෘශ්චික රාශියේ වෘශ්චික රාශිය කියලා කියන්නේ අඟහරුට අයිති රාශියක් වෘශ්චික රාශිය කියන්නේ අයිතිය තියෙන අඟහරුට එහෙනම් ඔබතුමී මේ රාහුට අයිති වැටකේය පැලේ හිටවන්න ඕන අඟහරුවාද දවසක ඒ වගේම රාහුටයි අපි මේක හිටවන්නේ ඒ නිසා ඒ පැලේ හිටවන්න ඕන අඟහරුවාද දවසක රාහු කාලය ඇතුලේ අඟහරුවාද දවසේ රාහු කාලය ඇතුලේ ඒක හිටවලා වතුර දාන්න ඔබට බොහෝ සහනයක් ගන්න පුළුවන් අනිත් අයත් බලන්න ඔබගේ ඉන්න රාහු ඉන්න කොටුවේ අයිතිකාරය කවුද බලන්න අන්න ඒ දවසේ රාහු අයිති වැටකේ පැලේ හිටවන්න රාහු කාලයක් ඇතුලේ ඒ විදිහට ඒ වත් පිළිවෙත් කරනවා. හරි. බොහොම ස්තුතියි ඔබතුමියටත්. අපි ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ඔබේ ජීවිතය යහපත් කරගන්න කැලුම් මහත්මිය අපි අවසාන වශයෙන් අර උපදෙස් ලබා දෙමු. පිරිසුදුකම පිළිවෙල. ඇයි අපිට මෙතරම් වැදගත් ජීවිතය සතුට සෞභාග්‍ය ළඟා කරගන්න? පැහැදිලිව මේකේ ප්‍රධාන කාරණාවක් තියෙනවා. අපි කිව්වා නිරිත කාමරය ගැන මම මේ ගොඩාක්ම කතා කළේ. මතක තියාගන්න අපි කිව්වා ඊසානින් සුභ ශක්තිය එනවා කියන එක හැමදාම කියනවා. ඊසානින් සුභ ශක්තිය වල නතර වෙන්නේ කොහෙටද? නිරිත. දැන් ඔබ හිතන්න ඔබගේ ආර්ථිකය සහ සමෘද්ධිය භාවයේ ධනය නිලය රැකියාව මැණික් මිල මුදල් සියලු දේවල් ටිකේ ඊසානි. ඒ වෙලාව නතර වෙන්නේ කොහේද? නිරිතෙන්. එහෙනම් නිරිත කාමරයේ ප්‍රධාන කාමරයේ බවට පත් වෙනවා. මම මූලිකව අවධානය දුන්න නිරිත කාමරයේ ඇඳ. නිරිත කාමරයේ ඇඳ කියලා කියන්නේ ඔබ වැඩි කාලයක් නිදාගන්න ස්ථානයේ එක තැනක රඳන ස්ථානයේ. දැන් බලන්න ඔබ වැඩි කාලයක් රැඳෙන ස්ථානයේ ඇතුලේ තියෙන දූවිලි නම්, වැඩි කාලයක් රැඳෙන ස්ථානයේ ඇතුලේ තියෙන මකුළු දැල් නම්, අපිලිවෙල නම් ඔබගේ තියෙන්නේ. අර එන බොහෝ දේවල් එක්ක ඔබගේ ජීවිතයට අපිලිවෙල එනවා. එහෙනම් ඔබට ලැබෙන ධනය ඔබට කළමනාකරණය කරගන්න බැරි වෙනවා. ඒකින් වෙන්නේ ඔබගේ වියදම් පාර්ශ්වයේ ඉහළ යනවා ලාභය අඩු වෙනවා ඔබට ලැබෙන තනතුරු තානාන්තර ඔබට රැක ගන්න බැරි වෙනවා ඔබට ඒවා කළමනාකරණය කර ගන්නට බැරි වෙනවා ඒවා අහිමි වෙන්න තියෙන රකඩ වැඩි වෙනවා ඔබ ව්‍යාපාරික වශයෙන් එකපාරට කඩාගෙන කඩාගෙන උඩට යාවි නමුත් මේවා ස්ථාවර කර ගන්න බැරි වෙනවා අනපේක්ෂිත ආකාරي ඔබ හිතියටත් වඩා පල්ලෙහැට වැටෙන්න පුළුවන්කම පවතින නිසා ඔබ හිතන්න එපා ඔබගේ ඇඳ යට තියෙන දූවිලි ටික සහ මකුළු දැල් ටික කියලා කියන්නේ බොහොම පුංචි දෙයක් කියන එක ඔබගේ වටේ පරිසරය පුළුවන් තරම් පිරිසුදුව තියාගන්න විශේෂයෙන් නිරිත කාමරය ඔබ පිරිසුදුව තියාගන්න නිරිත කාමරයේ පිරිසුදුව තියාගෙන අයින් ඒව කරගන්න. ඒ වගේම ඔබ මතක තියාගන්න අපි මුලින්ම කිව්ව තද්ද බල ආකාරයට ඔබගේ නිරත කාමරයට අඳුර වෙනවා නම් නිරත කාමරයට ගියාම ඔබට ඉඳ හිතෙන්නේ නැත්නම් නිරත කාමරයේ තද බල ආකාරයක මකුළු දැල් වැටලා තියෙනවා නම් ඔබගේ භූමියට යම් කිසි වින දෝෂයක් අමනුෂ්‍ය දෝෂයක් දිනවා නම් ඒක අයින් කරගන්නට ඕන. එහෙම නොවුනොත් එහෙම අපි කියනවා සොර සතුරු උවදුරු සහ වෙනත් බාධාකාරී ස්වභාව අයහපත් සේවක සේවකාදීන් හෝ අයහපත් මිත්‍ර සම්බන්ධතා මූලික කරගෙන ඉවරලා ඔබගේ ව්‍යාපාරයේ ආර්ථික කටයුතු රැකියා කටයුතු විනාශ වෙන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම යුග ජීවිතේ පවා දෙදරලා යන්න පුළුවන්කමක් මේක ඇතුලේ පෙන්වන්න කරලා තියෙනවා. එතකොට මේ අවට පරිසරය පිරිසුදු කරලා අපි හිතමු ඒක චාම් පරිසරයක් පිරිසුදු පරිසරයක් තියෙනවා කියලා. අපි ඔය අතීතයේ මිනිස්සු කරා හැමතිස්සෙම මේ පරිසරයට පොඩ්ඩක් සුවඳ දුම් ටිකක් ඇල්ලුවා. මේ අපි කරන්නේ මොකද්ද? අපි නාලා කරලා පිරිසුදු වෙලා අන්නේ වෙන තත්ත්වේ. අන්නේ මට්ටමට ඔබට ඔබගේ නිදන කාමරය සකස් කරගන්න පිරිසුදු කරලා පිළිවෙලක් කරගන්න සෙන්සුරු තුලා රාශි ඉන්න කෙනෙක් නම් හැමදාම මේ වැඩේ කරයි. එහෙම නොවන හැම කෙනෙක්ටම මහන්සි වෙලා මේක කරගන්න ව්‍යාපාරේ දියුණු කරගන්න නෙමෙයි මම මේ කියන්නේ දියුණු ස්ථාවරව පවත්වාගෙන යන්නයි මේකෙන් හැකියාව දෙන්නේ නැත්නම් ඔබගේ ව්‍යාපාරයේ රැකියාව දියුණු වෙනවා වගේ ඉඳගෙන එකපාර කඩාගෙන වැටි ඔබට ඒක අල්ලගන්න බැරි විදිහට ඉතින් ජීවිතයේදී අපි හැමෝම කැමති කොයි පැත්තකින් හරි ඉදිරියට යන්නේ දේවල් වලට මේ දේවල් එකතු කරගන්න තව තවත් සාර්ථක කරගන්න තමයි මේ උපදෙසුත් අපි ඔබට නිරන්තරයෙන් ලබා දෙන්නේ. අද කැලෝ මහත්මයා සමගින් ඔබට පෞද්ගලිකව මුණ ගැහිලා ජන්ම පත්‍ර ඒ වගේම තමයි මේ වැනි උපදෙස් මාලාවක් ලබා ගන්න සහ වාස්තු උපදෙස් පිළිබඳ සැලකිලිමත් භාවයක් දක්වන ඔබට පුළුවන් ඒ උපදෙසුත් නිසියාකාරයෙන් ලබා ගන්න මේ දුරකථන අංකයට අමතමක් ලබා දෙන්න 077 899 53 බිඳුවයි 77 899 53 දැන් මම දුරකථන අමතමක් ලබා දීලා දිනයක් වෙලාවක් වෙන් කරගෙන ඔබට පුළුවන් මෙතුමා මුණ ගැහෙන පෞද්ගලිකව එහෙමනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද සුබ දවස විශේෂාංගයේ වෙනුවෙන් අපත් සමග එකතුණු ප්‍රවීණ ජෝතිර්වේදී හා ගෘහ වාස්තුවේදී කැලුම් ගුණතිලක මහත්මයාට අපි ලබන සතියේ සඳුදා නැවත මුණ ගැහෙමු අයිබුවන් සුබ දවසක් අපි විරාමයක් ලබා ගන්නවා විරාමයෙන් අනතුරු අපි සූදානම් මුසප් ශක්‍රීය ආක්‍රමිකතා පිළිබඳ ඔබව දැනුවත් කරන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අපත් සමග එකතු වෙනවා ආයුර්වේද වෛද්‍යතුමිය W නිශාන්ති උදයන්ගණී වෛද්‍යතුමිය රැඳිලා ඉන්න සඳුද පෙමිල්ල සමගින්
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.